දෙමළ ජනතාව ද්‍රවිඩ ජනතාව කියනවා ඒගොල්ලන්ට සලකන්නේ නැහැ කියලා. මුස්ලිම් ජනතාව කියනවා ගම් වලට ගියාම ඒගොල්ලන්ට සලකන්නේ නැහැ කියලා. සිංහල ගම් වලට ගියාම සිංහල ජනතාව කියනවා සිංහල ජනතාවට සලකන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ අප විසින් තේරුම් ගත යුතු වෙනවා. ඒ සියලු දෙනාම කියන කතාවේ සත්‍යයක් තියෙනවා නම් අපි 얘ගෙන සොයා බැලිය යුතු වෙනවා. ඒ සියලු දෙනාගෙන් මේ මුවින් පිටවෙනේ හඬ පිළිබඳව අපි රජයක් විදිහට ප්‍රධාන වශයෙන්ම කටයුතු කිරීම අවශ්‍යයි. රජයක් විදිහට කටයුතු කරන විට ආගම භාෂා හෝ වෙනත් ගෝත්‍රිකවාදයන් පිළිබඳව සැලකීමන අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම මම බෞද්ධයෙක් විදිහට කියන්න ඕන බෞද්ධ දර්ශනය තුළ සමානාත්මතා සමාජයක් සහජීවන සමාජයක් ගොඩනැගීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා සෑම කෙනෙකුගේම ප්‍රශ්න පිළිබඳව රජයක් සහ අනිකුත් සියලු අංශ දැඩි ඌමනාවෙන් සහ ඕනෑකමින් බලලා කටයුතු කිරීම අවශ්‍යයි. මම අද තමුන්නාන්සේලාගේ මේ ගම්මානයට එන විට මට ඊයේ ලැබුණා තමුන්නාන්සේලාගේ ගමෙන් මට එවපු ලිපියක්. මේ ලිපිය ලියලා තියෙන්නේ බෝගස්සැව අහිංසක ජනතාව කියලා තමයි මට එවලා තියෙන්නේ. මේ ලිපියේ තියෙන කරුණු සැලකිල්ලට ගත්තාම මේ ගම්මානවල අලුත් ගම්මාන විදියට සියලු දේ පිළිබඳව අංග සම්පූර්ණව සොයලා බලලා කටයුතු කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. මේ தത്വයේ සැලකිල්ලට ගත්තාම මේ සියලුම ගම්මානවල සංවර්ධනය සඳහා පොදු මීට වඩා කාර්යක්ෂම වැඩපිළිවෙළක අවශ්‍යතාවය මම දකිනවා. උතුරු පළාතේ සංවර්ධනය සඳහා රජය විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටවල් විශාල වශයෙන් උදව් කරනවා. මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ලෝකේ රටවල් රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ රටේ සියලුම අංශ පළාත් 9 සංවර්ධනය කිරීම සඳහා ඒ අයගේ විශාල සහයෝගයක් දෙන්න. ඒ නිසා තමුන්නාන්සලාට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තමුන්නාන්සලා ගත කරන දුෂ්කර ජීවිතයත් එක්ක අපි රජයක් විදිහට තමුන්නාන්සල වෙනුවෙන් කළ හැකි උදව් උපකාර නොපිරෙලා ඉටු කරන්න අපි කටයුතු කරන බව. මේ ප්‍රශ්න දේශපාලන පක්ෂයක ප්‍රශ්න නෙවෙයි. මේක ආගමක් භාෂාවක් හෝ ජාතියක් පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. මේක මනුස්සත්වයේ පිළිබඳව ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ ප්‍රශ්නික විසඳමු. අද ප්‍රධාන වශයෙන් තමුන්නාන්සල අපි හමුවන්නේ මේ වකුගඩු රෝගියත් සමග ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් සඳහා. මේ වකුගඩු රෝගයේ සමහර අය කිව්වා රජරට වකුගඩු රෝගය කියලා. මම ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ වකුගඩු රෝගය දැන් මුළු රටම වෙලාගෙන තියෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකම මේ වකුගඩු රෝගය දැන් පැතිරිලා ඉවරයි. ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රය සහ විවිධ පර්යේෂණ අංශ මේක පිළිබඳව පර්යේෂණ කළා. ඒ පොදු කරුණුවල තිබෙන නිගමනයන්වල ප්‍රමුඛත්වයේ තියෙන්නේ වල්නාශක, කෘමිනාශක සහ රසායනික පෝර මේට බලපානවායි කියන එක. රසායනික පෝර ඉවත් කරලා කාබනික පෝර යොදන්න කිව්වම පහුගිය කාලේ මට හුඟක් මේ රටේ බැනපු අය ඉන්නවා. නමුත් හොඳ වැඩක් කළා බැනුම් අහන්න මම ලෑස්තියි. ඒ තීරණය අපි රජයක් විදිහට ගත්ත මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඔබ දන්නවා දැන් අවුරුද්දකට අලුතෙන් වකුගඩු රෝගීන්ට දෙනවා 5000ක් මේ රටේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.